මේ කියන්නේ මේ මිනිස්සු නෙවෙයි මතක තියාගන්න. මේ මම අර කියපු දූෂිත ප්‍රභූ තන්ත්‍රයත් අර ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තියකුත් දූෂිත නිලධාරී යන්ත්‍රයත් අර ත්‍රාඩ දේශපාලකයන් විසින් අපේ රට ගිලගෙන තියෙනවා. ඒක තමයි හැමකින් පෙන්නු කරන්නේ. ඒ නිසා මට හිතෙනවා මේ ඔක්කොම පැත්තකින් තිබ්බත් ඒකෙන් ගැලවීමම පුනරුදයක්. වෙන වෙන මුකුත් ඕනේ නැහැ. හරිද? ඒ ඒකෙන් ගැලවීමම පුනරුදයක්. වෙන මුකුත් නෙමෙයි. එහෙම නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වයේ පුනරුදයක් අවශ්‍යයි. අපේ රටේ සාමාන්‍යයෙන් දැන් චුට්ටක් අඩු ඉස්සර පුරවැසියා ක්‍රියාකාරීත්වයටපත් වෙන්නේ මැතිවරණ වේලාවෙදී. ඡන්ද දීලා ඒගොල්ලෝ පැත්තකට වෙනවා. ඊට පස්සේ අවුරුදු පහමකට කරන්නේ මුළුමනින්ම ක්‍රියාත්මක වෙනවා දේශපාලකයා. ආයි ඡන්ද මාස දෙකේ ක්‍රියාත්මක වෙනවා පුරවැසියා. ඔබ තමයි මේ මේ සංසිද්ධිය මේ ගමන් කරමින් තිබෙන මෙහෙම. පුරවැසියන්ගේ එහෙම ක්‍රියාකාරීත්වයක් තිබුණා. දැන් ටිකක් වැඩි දැන් යම් ප්‍රමාණයකට තියෙන මේ සෝෂල් මීඩියා ඒවා මේවා වර්ධනය වෙච්ච නිසා අපි කියන්නේ මේ පුරවැසියාගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් ඔය සමහර දේශපාලකයෝ කියලා තියෙනවා මම දන්නව නම් කියන්නේ. ඒ කියන්නේ මම හිටපු නැති නිසා එතන. එහෙම කුරුණෑගලපත්තේ දේශපාලකයෙක් කිව්වා කියලා යාගේ ගෝලියෙක් මට කිව්වා. අනේ සේනාධිරෝක ගණන් ගන්න එපා. සේනාධිර හරිය. අනේ සේනාධිරියෝ ගණන් ගන්න එපා. ඡන්ද මාස දෙකේ මම ඒගොල්ලන්ට වඳිනවා. ඉතිරි අවුරුදු පහේ ඒගොල්ලෝ මට වඳිනවා. ඉතින් ඡන්ද මාස දෙකේ දේශපාලකයෙක් ගිහලා පුරවැසියට වඳිනවා. ඉතිරි අවුරුදු පහම පුරවැසිය ඇවිල්ලා දේශපාලකයට වඳිනවා. ඒක තමයි ඒගොල්ලෝ අතර ස්ථාපිත අදහස මතක තබාගන්නේ. ඉතින් මොකද්ද? යටත්තුණු නියඬවුණු මේ ක්‍රියාකාරීත්වයක සම්බන්ධ නොවුණු හුදකලා වුණු පුරවැසියෙක් ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. හැබැයි අපිට නව පරිවර්තනයක් අත්පත් කරගන්න අපේ අපේක්ෂාව තමයි පුරවැසි ක්‍රියාකාරීත්වයේ නව පුනරුදය සහිත යුගයක් අපි නිර්මාණය කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ස්ත්‍රී අයිතිවාසිකම් සහ සමාජයේ හුදකලා වූ කණ්ඩායම්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතු නැද්ද? ඒගේ ලිංග භේදය මත අපි මිනිස්සුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් සහ සමාජ ජීවිතය තීරණය විය යුතුද? ඔවුන්ගේ යම් බැඳීම් සමග අපි ඔවුන්ට තිබෙන අයිතිවාසිකම් පිළිබඳව සීමා මායිම් පැනවිය යුතුද? අපි විශ්වාස කරනවා අපේ රට අවශ්‍යයි සියලු බැඳීම් ඉවත් කරන ලද දෙද සම අයිතිවාසිකම් වල අලුත් පුනරුදයක් අපි මේ රටේ නිර්මාණය කරන්නේ. අපි කරන්නේ අනපනත් වල වෙනස්කම් අවශ්‍ය නම් එතන ප්ලේස් මතක තබා ගන්න. එහෙම නැත්නම් නේද ක්‍රියා මිනිස් භාවිතාවන්ගේ ක්‍රියාකාරීත්ව වෙනස්කම් අවශ්‍ය වී තිබෙන ඒ සියල්ල අපි සිදු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහණය. අපි අද අපේ රටේ පුරවැසියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සඳහන වෙහෙසත් වැය බරත් විශාලයි. දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් කොටසක් අයින් කරලා තියෙනවා. සමහර මම දන්නවා දෙමව්පියෝ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් තමන්ගේ ආහාර වලින් පංගුවක් අයින් කරනවා. සාධාරණේ සමහර දෙමව්පියන් ඉන්න තමන්ගේ ග්‍රාමීය ජනතාව ඉන්නවා. පපුවේ හිලක් තියාගෙන තව අවුරුදු දෙකක් මං ජීවත් වෙයි ඉන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා. හැබැයි මං කලින් කිව්වා මොකද? විසින සියවස වෛද්‍ය විද්‍යාවේ මහා පරිවර්තන ජයග්‍රහණත්පත් කරගත්තු සියවස. ගම්වල ඉන්න පුරවැසියෝ මට මතක අපේ ගමේ හිටියේ මීටර 100ක් යනවා විනාඩියක් ඉඳගෙන ඉන්නවා. ආයෙ මීටර 100ක් යනවා විනාඩියක් ඉඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් කණුවක් අල්ලගෙන ඉන්නවා. ඒ එයාගේ හෘදය නිසි ක්‍රියාකාරීත්වයක නැහැ. යට යන්න බෑ. සෞඛ්‍ය ප්‍රවාහණය ගත්තු මම හිතන අපේ රටේ පුරවැසියන් තමන්ගේ ආදායමේ නොදරිය යුතු පංගුවක් තමන්ගේ ප්‍රවාහන වෙනින් දරන. ප්‍රවාහන වෙනින් එවැනි පංගුවක් දරන්න ඕනේ නැහැ. මේ ජීවිතයේ තියෙන බස් එක යන්නද? එහෙනම් කමක් නැහැ. ඒ ජීවිතයේ තියෙන වාහනේ ඉන්නේකද? එහෙනම් කමක්. මම දැන් 30ක 35ක ප්‍රමාණය තමන්ගේ මාසික ආදායමේ සමහර 30ක 35ක ප්‍රමාණය දරන්නේ ප්‍රවාහන වැය. දැන් වාහනයක් හිතන්නකෝ ලීසින් කරලා ගත්ත කෙනෙක්
තමගේ වැටිපෙන් වැඩි පංගුවක් කැපෙන්නේ මොකටද? වාහනේ වාරිකයට. එන ජීවිතේ මේ මොකද්ද? එක බස් එක ඉඳගෙන ඉන්න එක, එක කාර් එක ඉඳගෙන ඉන්න එක. ඒකනේ වෙන ජීවිතේ. එනිසා මේ අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ශාස්ත්‍රයේ අලුත් පුනරුදයක්. දරුවන්ට සාධාරණ අධ්‍යාපන ක්‍රමයක්, පුරවැසියන්ට සෞඛ්‍ය අයිතිය සුරක්ෂිත වෙන, ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේ අලුත් සංවර්ධිත යුගයක්. මතකද බලන්න. පුරවැසියන් තමන්ගේ ප්‍රවාහන වෙනුවෙන් කෙනෙක් සමත් නම් තමන්ට ආදාය මාර්ගයක් තියෙනවා පොඩි වාහනයක් ගන්නවා හා කෙනෙක් සමත් නම් තමන්ට විශාල ආදායමක් තියෙන ලොකු වාහනයක් ගන්නවා හා ඒකට බාධාවක් වෙයිමා මේ කියන්නේ. හැබැයි අපි පොදු ප්‍රවාහනයේ අලුත් යුගයක් නිර්මාණය කරන්නේ නැතුව අපේ පුරවැසියා මේ මුහුණ දී තිබෙන ආර්ථික ඛේද වාචකෙන් ගොඩ ගන්න බෑ. අද බොහෝ අය මම දන්නවා තමන් ගත්තු ලීසින් කරලා තමන් ගත්තු වාහනේ තමන්ගේ ගෙදරටම බරක් වෙලා තියෙනවා. එමෙලා නැද්ද? ඇයි? එයා හිතනවා මට පහසුකම් සහිත ප්‍රවාහනයක් සපයා ගන්න බෑ පොදු ප්‍රවාහන සේවයෙන්. මට පහසුකම් සහිත ප්‍රවාහනයක් සපයා ගන්න මම අඩුම තරමේ බයිසිකලයක්වත් මිලදී ගත යුතුයි කියලා. ඔගොල්ලෝ ගිහලා බලන්න ඔය මෙදවච්චි වගේ පළාත්වල ගාමන් ෆැක්ටරි එක වැඩ කරන තරුණයන් දිහා බලන්න. ඒගොල්ලෝ උපරිම උත්සාහ කරන්නේ ස්කූටි බයිසිකලයක් ගන්න. වැඩට යන්න. ලැබෙන පඩි දෙකෙන් පංගුකට වඩා වැඩි ප්‍රමාණයක් ස්කූටි බයිසිකල වෙනුවෙන් වාරික ගෙවනවා. වාරික ගෙවලා ඉවරකොට බයිසිකල ගෑරේජ් එකට යනවා. මම අද්දකලා තියෙන දේවා. ඉතින් පුරවැසියන් එහෙම දැරිය යුතුද? ඇය වැඩ කරලා ඇගේ මුළු ජීවිතේම වැඩි පංගුවක් මේක දරන්නේ මොකද්ද? ස්කූටි බයිසිකලයක් ගන්න. එහෙම ජීවිතයක් කරන්නේ. එනිසා අපි හිතනවා නව පුනරුද යුගයේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ශාස්ත්‍රයන්ගේ නව පුනරුදයක් අපි නිර්මාණය කරන්න අපේක්ෂා කරනවා. මේක අපි කළ යුතුයි. පොදු ප්‍රවාහන. ඊළඟට නොසලකා හැරලාද නිර්ප්‍රභු ජනතාවක් ඉන්නේ. ඒගොල්ලෝ නොසලකා හැරලා තියෙන්නේ. අත්තරපු ජනතාවක් ඉන්නවා.